යෝගා වචරයාට ලැබෙන බාධකයෝ මතු දැක්වෙන කරුණු දෙක කලින්ම සිද තබාගෙන සිත හදාගැනීම ඔබේ ප්‍රධානතම යුතුකම විය යුතුය. එක දිවි පුදා භාවනානු යෝගී වූ ඔබගේ දිවි රැකෙන සේ වුවටැන් කරන කරුණාවන්ත සිහි නුවනැති පිරිසක් අවටින් වෙසෙද්ද දෙක භාවනාවේ අතරකදී හෝ අගදී හෝ සමාජයට මුහුණුදුන් ඔබට ඒ සමාජයේ සතර පැත්තෙන්ම පිස්සා භාවනා පිස්සා යනාදිය කියමින් කෑගසමින් හූ කියමින් විවිධ තාදන පීඩනයන්ගේ නිග්‍රහ කරන විට හිරිහර කරන විට යාමට තනක් නැතිව නැවතීමට නිවහනක් නැතිව. පාරෙන් පාර මාරුවමින් දුක්විඳීමට ඔබට පුළුවන්ද. මෙයට යෝගාවචරයා ශක්තිමත් විය යුතුය. මෙසේ හෙයින් ඉතා දුකසේ භාවනා මනසිකාරය තරමක් දුරට දියුණුවට පත්කරගෙන සිතට මදක් සැනසිල්ලක් දීමට සමාජයට පැමිණියහොත් සිදුවන්නේ කිය නොහැකි පීඩා රසක් මැද වැටිමිය යාමටය. නැත්නම් එතරම් කටටුක දුක් රැසකට මැදිවීමටය. අගම්බීර සිතති ගිහි පැවිදි සමාජය ඔහු ඉක්මණින් අන්ලොවකට ඇතුළු කිරීමට එකතු වී සමගි සම්පන්නව වැඩ කරනු දක්නාලැබෙයි. අද බුදුසසුනේ ඇතුළට වැදීගෙන ඉන්නා පිරිස මෙබදුනාම් පිටතින් ඉන්නා පිරිස කෙමදු විය හැකිද. මාරයාගේ හිතවතුන් මෙන් ඉන්නා මෝවන්ගෙන් නිවන පිණිස වැඩකරන යෝගාවචරයා කෙසේ බේරෙන්නද. කෙසේ හෝ මෝන්ගෙන් බේරීමට යෝගාවචරයා සමත්විය යුතුය. තවත් ප්‍රශ්න කීපයකි භාවනාව එෙදන යෝගාවචරයාට විසදාගැනීමට දුෂ්කර වූ තවත් ප්‍රශ්න කීපයකි. යෝගාවචරයාගේ හිත හදාගැනීමට උපකාරුවුණු සඳහා ඒවාද මතුකරදීමට උත්සාහ දරන්නට සිද වී තිබයි. කල් ඇතිවම හේතුව තේරුම්ගත් විට එයින්වන විපත මගහරවා ගැනීම පහසු වෙයිනි. යෝගාවචරයා එම යෝගාවචර තත්ත්වයට බසින්නේ කුඩා වූ හෝ මහත්වූ හෝ සම්පත්තියක් හා ගුඩා වූ හෝ මහත්වූ හෝ ඥාති හිතවත් සමූහයක්ද පිළිබඳව පැවති අපේක්ෂාව අතහැර දැමීමනි එහෙයින් ඔහුට භාවනාමය ශක්තියක් ලැබෙයි ඒ ශක්තියෙන් ඔහුට තමාගේ භාවනාවේ මැනමි නෙදීමට හොඳට ඉඩකඩ සැලසේ සංසගගතාව දියුණු වීමණි පලපුරුදු ඥාතිහිතවතුන් මඩුල්ලෙහි හැම ඉන්ද්‍රියකින්ම බැඳී විසූ ඔහුට එයින් වෙන්වීම පහසු නැති බව පැහැදිලිය. එහි පැවැති ආස්වාදය තේරුම් ගෙන ආදීනවය වැටහීමේදී නෙක්කම්ම සං්ඥා පහළවෙේ ම කටුලෙහැබක් වැනි ඒ ගිහිගේයින් අයින්වීම උස සැනසිල්ලකි. මහත් ලාභයකි පිරිසිදු නිදහසකි. මේ නයිශ්කම්ය නාමයෙන් සඳහන් වන තත්ත්වයට පත්වීම එතරම් ලෙහෙසි නඇත. පුද්ගලයා තුළ මේ අදහස සපුරාගැනීමේ චේතනා කොතෙකුත් පහළ වුවත් ඇතුළතෙහි පැළඹෙන සමුදේ පාක්ෂීය ලේෂ ගණයේ පලිබෝධ ස්වභාව අනුව හොඳ පැත්තට හැරීමට බාධ කිරීම් කොතකුත් ලැබෙයි. උසස්ලෙස භාවිත සිත් ඇති උතුමෝ මේ අභිනිශ්ක්‍රමණයේ දීම බලවත් උනන්දුවක් හා ප්‍රීතියක් පහළ කොටගෙන අනතුරුවම ධ්‍යාන මාර්ගඵල සමාපත්තීන් අත්පත් කරගන්නාහ. මහාකාශ්‍යප මහරහතන් වහන්සේ මහා කච්ඡාන වහරහතන් වහන්සේ ආදී උතුමන් මෙ සොකී අභිනිශක්‍රමණයේ පරමාර්තය මුදුන් පත්කර ගන්නාහ මේ නිසාම පැවිද්ධ ලබාදෙන ගුරුවරු කුලදරුවනට එකනෙහිම විදර්ශනා කමටහන් කියා දෙන්නාහ එසේ ඒ මොහොතේම මහරහත් බව ලබාගත්තෝද බොහෝ වූහ ඇතැම් පින්වතුන් හට විවිධ වූ අරමුණුවල පටලවී තැලී තැබූ සිත එයින් නිදහස්කොට විවේක භූමියක යොදවාලීමේදී දෙනියක නොබැද නවතාලූ වසු පැටියෙකු සේ ඉඩ ලද ලදසේ නොයෙක් අත දුවන්නට පටන් ගැනීමෙන් එයින් මහත් හිරිහැරයකට මුහුණ දෙන්නට සිදුවනු ඇත නොයෙක් විතර්කයෝ විේකයට එදන ඔහුගේ සිත වටා කරකැවැන්නට පටන් ගන්නාහ. මෙසේ හෙයින් ඔහුගේ සිතට මද නිදහසකදු නැත. එකල ඔහුට හැරදමා ආ ගිහිගේට වඩා මෙමඳු අවස්ථාව ඉතා බිහිසුණු සේද කටුක සේද වැටහෙන්නට පටන් ගනිී අලිකොටි වලස් 9 පොලොන් යක්ෂයෙන් රකුසන් ආදී හිසුුණු සතුන් විසින් වටකරනු ලැබූවහුට යම්සේ නිදහසේ සැනසිල්ලේ කල්ගෙවීමට නොහැකි නම්. එබඳ තත්ත්වයක තමා වැටීගෙන සිටුනාසේ ඔහුට වැටහෙන්නට පටන් ගනිී. මේ තත්වේ නිදහස්වීමර නම් ඔහු විසින් ඒ නෙක්කම් මේ ඉදිරියට ආයුතුය. ඉදිරියට එයාමට නම් තමා තුළ පහල වී ඇති දුබලකම් මෙනෙහිකොට ඒවාන් සිත් පිරිසිුදු කොරගෙන චරධර්ම තමා තුළ දියුණුවට පත්කර ගතයුතුය තමා යටකරගෙන සිටුනා පං්ච නීවරණයන් මැනවිෙන් තේරුම් ගතියතිය මේ වායගත් කිරීමට හෙවත් ඔොවුන්ගේ බලය බිඳීමට නියම ආයුදයෝ නම් සීල ආදී චරණ ධර්මයෝය එහෙයින් මේ ගුණයන් තමාතුළ තිබේ දැයි මැනවින් සලකා බලන්න එක සීලය තමා රක්්නාා ආජීව අශ්ටමක සීල ආදී සීලධර්මයෝ මැනවින් රැකී ඇත්්දැයි නුවනින් සලකන්න. ඒවා අකණ්ඩව නොකැලැල්ව සිදුරු නැතුව තන්හා මාන දිට්ටිවලින් නොකෙලෙසී පවතින්නේ දැයි හොඳින් විමසන්න. ඒවා හොඳින් තිබේ නම් ඔබට නොවැරදී බලවත් ප්‍රීතියක් ඒ කාන්තයෙන් පහළ වනු ඇත. එයින් ඔබට බලවත් සුවයකුත් අත්පත් වනු ඇත. දෙක ඔබේ ඉන්ද්‍රිය සංවරය කෙසේ දය බලන්න. ඇහැ කන නාසේ ආදී වූ ඉන්ද්‍රිය දොරවල් නිකම්ම හැරදමා තිබුණොත්. එමගින් කෙලෙස් ධාරාව ගලායම නොවලක් විය හැක්කේය. එහෙයින් සිහියත් නුවනත් යොදා ය දොරවල් ආරක්ෂා කර ගැනීමෙන් ඉන්ද්‍රිය සංවරය රැකෙන හැටි හොඳින් නුවනින් සලකාබලන්න එයත් මෙහිදී තමාගේ සීලේ ආරක්ෂාාවීමට ඉතා උපකාරවන හැටි ඔබටම වැටහෙනවා ඇත. තුන පමණ දැන ආහාර ගැනීම නම් වූ භෝජනය මාතරාං්‍යතාව ඔබගෙන් මැනවින් සම්පූර්ණ වේතුය ඒ ඉතා උතුම් යෝගාවචර ධර්මයකි මැනවින් සිල් රැකීමට හිඳුරන් හොඳට දමනය කර ගන්නට හා ඔබ ඉන්නාත් තැනත් ඔබ යන ගමනත් හොඳින් තේරුම් ගැන ඉදිරියට යාමට මේ ගුණය ප්‍රයෝජනවත්වන බව ඔබ විසින් හොඳින් තේරුම් ගතයුතුය. හතර ජාගරියාන යෝගය එනම් නිදි වැරීමට පුරුදුවීම යෝගාවචරයා හට ඉතාමත් අවශ්‍යකය නින්ද තරම් ප්‍රමාදයට හේතුවන තවත් අනර්ථකාරී ක්‍රියාවක් නැත යෝගාවචරයාට තීන මිද්ද දෙක බලවත් සතුරෝ දෙදනකි. ඔවුන්ගෙන් ආරක්‍ෂා වීමට නින්ද පමණ දැන ගෙන සිටීතිය අඩුකර ගැනීම ක්‍රමයෙන් කළ යුතුය පුරුදුවන විට අන්තිමේ ඒ ඉතා පහසු වැඩක් වෙයි පහ සිට එකොළහ දක්වා කරුණු සද්දා හිරි ඔත් අපප්ප බහුස්සුත භාවය වීරය සති ප්ඥා යන මේ ධර්මයයෝ හත් දෙන මැනමින් සලකා බලා තමාතුළ දියුණුවට පත්කර ගතයුතුය. මේ ධර්මයන් ක්‍රමයෙන් වැඩනකාල්හි සිත තුළ බලපාමින් පැවති නෙයානා වරණ සමූහයා එනම් කාමච්චන්දාදී නීවරණයෝ දුබලවෙති මේවා චාතුූර් භෝමික කුසල චින්තනය ආවරණය කරගෙන පවත්නාහෙයින් නයානාවරණ යැයි කියනු ලැබේ එහි නයානයත් නයාන ආවරණයක් දතියුතිය ඒ මෙසේය එක නෙක්කම්මය නයාණයයි කාමච්චන්දය එය ආවරණය කරන නයානා වරණයයි දෙක අව්‍යාපාදය එනම් මෛත්‍රිය නීයානයයි ව්‍යාපාදය නීයාන වරණයයි තුන ආලෝක සං්ය නයාණයකි තිීනමිද්‍ය නීයානා වරණයකි අතර අවික්ෂේපය නයානයකි උද්දච්චය නීයානා වරණයකි පහ දම්ම වවත්තානය නීයානයකි විචිකිච්චාව නெய்யான වණයයි. මේ දම්ම වවත්තානය නම් ධර්ම විනිෂ්චයි ආලෝක සඥාවනම් ஆලோක நிமித்தைයි. මේ නெயானන ධර්மைයන් மேරීමேன் හා, ஆවண ධර්மைයன் இவත්වීමෙන්ந்த. ක්‍රමෙන් උපචාරධயானහා අර්පනාධயானනயோෝ පහළවන්නாக ධ්‍යන හතර සපුරාලීමෙන් චරණ ධර්මයෝ සම්පූර්ණ වන්නන්නහ මේ නිදහස් වන ක්‍රමයයි